රුවන්වැලි සෑය බිඳ වැටල සම්පූර්ණ අමු කැලෑ වෙලා තියෙන කාලේ නාරංවිට සුමනසාර කියන හාමුදුරු තමයි ගිහිල්ලා චූටි චූටි කැලෑ පඳුරු ගහලා පාර දෙන්න යන්තම් හදාගෙන බෝඩ් එකක් ගහලා මෙතන අවල් එකක් තියෙනවා කන්දක් තියෙන්නේ කැලෑ වැවිච්ච මුවෝ ඉන්න කැලෑ කොටි වලසු බවා ඔය චෛත්‍ය උඩ ඉන්නවා. එතකොට ඔය චෛත්‍ය ඔහොම නෑනේ අමු කැලෑවක්නේ කඩක් බිඳ වැටලා තිබුණේ. එතකොට එයා තමයි ගිහිල්ලා පහනක් පත්තු කරලා හැමදාම දෙන්න ගිහිල්ලා මිනිස්සුන්ට කියලා මෙතන මෙහෙම එකක් තියෙනවා කියලා කටින් කට කියලා මිනිස්සු ගෙන්නගෙන ඔය ගොඩ නගන වැඩේ කළේ නාරංගට සුමනසාරාම. ඉතින් හාමුදුරුවෝ මොකද කළේ? රුවන්වැලිසෑය චෛත්‍ය වර්ධක සභාව කියලා පුංචි සමිතියකුත් හටවගෙන ඒක මතින් එතන නඩත්තු කරන වැඩ ටික කරගෙන ගියේ. ඒ කියන්නේ හාම් ඒව තමයි හැමතැනම තිස්සම ආරාම චෛත්‍ය වර්ධක සමිතිය, යටාල වේර චෛත්‍ය සංවර්ධන සමිතිය, ඊළඟට සෝමාවතී චෛත්‍ය ඔහොම හැම එකක්ම ඒ ඒකාලේ හාමුදුරුවෝ සහ ප්‍රභූවරු ඒ වළවේ මොහන්දිරම්ල වගේ අය මැදිහත් වෙලා තමයි මේ ඒව ආරක්ෂා කරන පටන් අරන් තියෙන්නේ. ඒද අර පටන් ගැනීම නිසා ප්‍රභවය එතනදී දුටුගම තමයි අදලා තියෙන්නේ. ඒ වුණාට ඒ කාලේ තමයි අදලා තියෙන්නේ. නමුත් මේ මෑත කාලේ නැවත පුනරුත්ථාපන හඳුනගෙන වැඩ කරපු හාමුදුරුවෝ නිසා ඒක හාමුදුරුවෝ අතර තමයි මේක දිගට ඒ ස්ථානේ යන්නේ. අනිත් එක ඒවා සජීවී ස්ථාන නිසා. ඒවා වඳින පුදන තැන් නිසා. ආගමික මේ වැලියු එක වැඩි වටිනාකමක් තියෙන නිසා ඒගොල්ලෝ ඒවැ ප්‍රධානත්වය ලබා ගනිමින් ඉන්නවා. මමත් කියනවා එහෙම වෙන්න ඕනේ. හැබැයි ඒවට එන ආදායමේ වුණාට අනිවාර්යෙන්ම රජයේ අරමුදලක් මගින් කෙරෙන විදිහට යන්න ඕන කියන එක මම අදත් ඉන්නවා. එහෙම වුණා නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපිට කියන්න පුළුවන් ඒ හාමුදුරුවන්ට ඔබ වහන්සේලා නියෝජනය අපේ රොස් දඹුලු විහාරයේ ඉන්න නායක හාමුදුරුවෝ අපි හිටපු කොසියම් නිකායේ අහවල් පාර්ශ්වය කියලා අඩු ගානේ එහෙම නිකායේ එම පාර්ශ්වයේ අනිකුත් රට පුරා තියෙන දුප්පත් පන්සල් වලට එම අර එම එතට ලැබෙන ආදායමෙන් සැලකුවද කොටස වීදම් කිරීමේ කියාව අඩු ගානේ අපි කියන්නේ රටටම දෙන්න කියලා කියන්නේ නැහැ කියමුකෝ. අඩු ගානේ Taman නියෝජනය කරන නිකායේ පාර්ශ්වයේ දුප්පත් පන්සල් තියෙනවානේ රට පුරා මුන්රා හැමතැනම අන්නේ පන්සල් වලට අඩු ගානේ අරකේ මුදලින් කොටසක් දෙන්න කියන යෝජනාව තමයි අතර මම සාකච්ඡාවට ගිහිල්ලා කිව්වේ. නමුත් ඒකට ඒකකතාව අපිට ගන්න බැරුණා. ඕගොල්ලෝ දන්නවා මහින්ද රාජපක්ෂ නියෝජනය කරන පාර්ශ්වයේ සහ මහාම්ගුරු විශාල උද්ඝෝෂණයක් ඇති කළා. පන්සල් වල කැට එකතු කරන්න පටන් ගන්නවා මේ ආණ්ඩුව. කැටේ තියෙන මුදලුත් අරගෙන හදනවා කියලා ඉතා නරක විදියට ආණ්ඩුවට චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. මේ කරන්න ගිය සද්ධාන. ඒ සමගතුකලේ වැඩි අධ්‍යයලා දැම්මා. අදත් එක පෞද්ගලික වීදම් කරමින් පෞද්ගලිකව ඒවා ලබා ගන්නමින් මේ හාමුදුරුවෝ අදතන ඒ කටයුතු කරගෙන යනවා. ඒතර ඔයගොල්ලෝ ගණන් බල්ලා බලන්න දවසර ලක්ෂයත් පාලානේ මාසෙට කීයද? ඒක මාස 6ට කීයද? ඒක වාර්ෂිකව කීයද? ඒකෙන් කලහකේ ප්‍රමාණය කොයිතරම්ද කියලා ඔයගොල්ලෝ නිකමට ගණන් හදලා බලන්න.